පොරොන්දු දේශපාලනයේ රට බංකොලොත් කළා. නමුත් මම සඳහන් කරන්න ඕනේ මේ රට බංකොලොත් කරවේ කවුද ඒක මේ විපක්ෂයට පවරන්න එපා කියලා. රට බංකොලොත් කරපු අය ආණ්ඩුවේ තාමත් ඉන්නවා. හරිම හිනා සහගත සහිතයි. ඊයේ අයවැය කතාවෙන් පස්සේ එළියට ගිහිල්ලා කියනවා අපි මේකට සහයෝගය දෙනවද නැද්ද කියලා තාම තීරණය කරන්න ඕනේලු. අපේ වැඩපිළිවෙල කරනවද නැද්ද කියලා. මම අහන්න කැමති මුදල් ඇමතිතුමාගෙන් කාගේ වැඩපිළිවෙලද මේ මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළේ කියලා. ආණ්ඩුවේ නැත්තම් කාගේ වැඩපිළිවෙලද කියන එක අපිට අහන්න සිදු වෙනවාමයි. 2015 වෙනකොට රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 10%ක් විතර අපි 2019 දී ඉවත් වෙනකොට 113%කට කිට්ටු වුණා. අපි බොහොම අමාරු තීරණ ගත්තා රටේ ආදායම වැඩි කරන්න. එදා අපි බැලුවොත් උද්දමනය 10%ට වැඩි අඩුයි. අපි පොලි අනුපාතයේ ගත්තනම් 10 11 12ට තිබුණේ. කවුරුත් ඒකේ හොඳ කිව්වේ නැහැ. රට වටේ ගියා බදු වැඩි කළා කියලා රට වටේ ගිහිල්ලා ඡන්දය අරගෙන එකපාරින්ම සතියකින් කිසිම විශ්ලේෂණයක් නැතුව මේ මාධ්‍යට ඇවිල්ලා කතා කරපු අය උතර ඉන්නවා ඉස්සරහ පුටුවල. ඉස්සරහට ඇවිල්ලා කිව්වා අපි අද ඉඳලම බදු අඩු කරනවා කියලා. අවුරුද්දක්වත් ගියේ නැහැ රටේ ආදායම 30කින් පල්ලෙහාට ආවා රුපියල් බිලියන 600කින් විතර රට බංකොලොත් වුණා. කවුද මේකට බග කියන්න ඕනේ? කවුද මේ රට බංකොලොත් කළේ? බංකොලොත් කරපුවා මට ඉන්නවා මෙතන සමහර. හැබැයි වග කියන්නේ වග කියව යුතු අය මෙතන නැහැ. රට බංකොලොත් කරපු අය මේ තීරණ ගත්තේ අය. අර රට බංකොලොත් කළා. ඉතින් අද මේක විහිළුවක් නෙමෙයි. වේල තුනක් ආපු ගෙදරවල් වල වේල දෙකයි කන්නේ. බත් පිගානේ අද බැලුවොත් මාළු කෑල්ලක් තියා කරවල කෑල්ලක්වත් දාගන්න බැරි අමාරු තත්වයක මිනිස්සු අද ජීවත් වෙන්නේ. පෝෂණය අඩුවීම, මන්ද පෝෂණය වැඩිවීම, දරිද්‍රතා රේඛාවේ මිලියන 4ක් හිටියා 15 ඒක මිලියන 7ක් දක්වා වැඩි වෙලා තිනවා කියලා විශ්ලේෂණවල සඳහන් වෙනවා. මෙන්න අද අපිට තියෙන විශාල ගැටලුව ප්‍රශ්නය හැමෝටම පැහැදිලි. විදුලිය විසන්ධි කරලා තියෙනවා. මේ මාසේ වෙනකොට 106කට වැඩිය පවුල්වලට විදුලිය විසන්ධි කරලා තියෙනවා. ගිය මාසේ වෙනකොට 588000කට. අද නැති ඇති නැති පරතරය මනින්නේ රුපියල් වලින් නෙමෙයි. ඒ ඉස්සර කාලේ එහෙමයි මැව්වේ. අද ඇති නැති පරතරය මනින්නේ අධ්‍යාපනයෙන් ඒක මනින්නේ. ලයිට් එක කපපුවාම ඒ ගෙදර ඉන්නේ දරුවෙකුට අධ්‍යාපනය කියව ගන්නට බැහැ. අද 6 වෙනකොට කරුවලයි. ඊට පස්සේ ලයිට් එකක් නැත්නම් ඒ ගෙදර කම්පියුටර් එක අමතක කළත් පොතක් තිබුණත් පොතක්වත් කියව ගන්න බැරි තත්වයක් තමයි අද තියෙන්නේ ඒ නිවාසවල.